හෙලෝ අයිබෝන් සුබ දවසක්. ඉතින් අදත් ඔයාලට විශේෂම කෑම එකක් ගේන්න කියලා කල්පනා කෙරුවා. මේ මොකද කීටෝ ඉන්න කට්ටියට ඇත්තරම කෑම බීම සාමාන්‍ය කට්ටිය වගේ ගන්න බෑ, අමාරුයි. මොකද හැම කෑමකම 90% කාබෝහයිඩ්‍රේට් තියෙනවා. එතන කීටෝ ඉන්නවා කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 30 ලිමිට් එක ඇතුළේ ඉන්න එක. ඉතින් මගේ වීඩියෝ එකට ඔයාලා අලුත් නම් ඔක්කොටම ඉස්සෙල්ලා ගිහිල්ලා මුලින් ඉඳලා බලාගෙන ඉන්න. මේ වෙද්දි අපේ කොමියුනිටි එකේ 500ක් සෙනග ඉන්නවා Facebook එකේ. එතනින් බර අඩු කරාගත්ත කට්ටිය ගොඩක් සාක්ෂි දීලා තිනවා. මගේ සිංහල weight loss guru channel එකට ගිහිල්ලා බලන්න. ඒකේ photo gallery එකේ තියෙනවා බර අඩු කරාගත්ත කට්ටිය මට පින් දීලා ස්තුති කරලා කොච්චරක් බර අඩු වුණාද කියලා සාක්ෂි දීලා තියෙන එක. ඒක public එකේ තියෙන ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. මම පස්සේ video එකක් ඒ screenshot ටික ඔක්කොම දාලා එවන්නම්. ඉතින් මේක අලුත් කට්ටියට මගේ channel එකට ගිහිල්ලා මුලින් ඉඳලා මේ series එක බලාගෙන ඉන්න. මේ series එකේ මැද කොටසක් ආහාර ගැන, කීටෝ ආහාර ගැන යන්නේ. ඉතින් අද මාතෘකාව ගැන කතා කරනවා නම් මේ කීටෝ රොටියක් හදන හැටි තමයි මේ කියලා දෙන්නේ. සාම්ප්‍රදායික පොල් රොටියට එහා ගිහිල්ලා කීටෝ පොල් රොටියක් හදන්නේ. ඔව්, කීටෝ පොල් රොටියක් කිව්වොත් හරි, මොකද පොල් වලින්නේ. මේක ස්පෙෂල් එකක්. ඉතින් විශේෂ කියලා අමුතුවෙන් જાති මොකවත් අවශ්‍ය නැහැ. මොකද ලංකාවේ කට්ටිය ගොඩක් කියනවා අයියේ සමහරක් කැම අපිට හොයාගන්න බෑ කියලා. ඒකයි මම මේ යුරෝපේ ඉන්න කට්ටියට විතරක් මේ ලංකාවේ ඉන්න කට්ටියටත් හදාගන්න පුළුවන්. සීනි පොඩ්ඩක්වත් නැති, සීනි දශම ගාණක් තියෙනවා, සීනි ගොඩක් අඩු, ශරීර සෞඛ්‍යයට ගොඩක් හිතකර කීටෝ පොල් රොටියක්. අපි එහෙනම් වැඩේ පටන් ගමු. දැන් මම මෙතන මේ අදාළ බඩු ටික ලෑස්ති කරලා තියෙනවා. මම මේකට මේ සෝයා කිරි ගත්තා. ඔයාලා සෝයා කිරි නැත්තම් ෆුල් ෆැට් ක්‍රීම් එකක් ගන්න, එමත් නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් හරි ගන්න. මම සෝයා කිරි විශේෂයෙන්ම ගත්තේ කාබෝහයිඩ්‍රේට් නැති හන්දා. හරි, එතකොට නෝමලි ඒක හොයාගන්න බැරි නම් ෆ්‍රෙෂ් ක්‍රීම් ගන්න. චෙඩර් චීස්, ඔයාලගේ මොනා හරි තියෙන මාක් එකකින් චෙඩර් චීස් ගන්න. බිත්තරයක්, බේකින් පවුඩ සහ පොල් ඩෙසිකට්. පොල් ඩෙසිකට් ඉතින් හොයාගන්න පුළුවන්. චෙඩර් චීස් කියලා කියද්දි මේ පැකට් එක පෙන්වන්න මම ඔයාලට ගත්තේ. හරි, මෙතන මම ග්‍රෑම් 30ක් දාගෙන තියෙනවා. චෙඩර් චීස් ග්‍රෑම් 30ක් ඕන. ඉතින් ග්‍රෑම් 30ක් කියලා කියන්නේ මහා අමාරු නෑනේ හොයාගන්න. හරි, එතකොට පොඩි ප්‍රමාණයක්. දැන් අපි වැඩි පටන් ගමු. බෝල් එකක් අරගෙන බෝල් එකට දානවා පොල් ඩෙසිකට් මේ සෑඳි 4ක්. ඒක හරි. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් එකනොත් ඒ ප්‍රමාණයම දානවා. ඒ කියන්නේ මිලිලීටර් 60ක්. මේ සැන්දක මිලිලීටර් 15ක් තියෙනවා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්. මේ එහෙම නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් ගද්දි කාබෝහයිඩ්‍රේට් අඩුම ෆ්‍රෙෂ් මිල්ක් එක ගන්න. මොකද එක එක රටවල්වල එක එක බ්‍රෑන්ඩ් යටතේ කිරිවල තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතය වෙනස් වෙනවා. එතකොට බේකින් පවුඩර්, බේකින් පවුඩර් තේ හැඳි භාගයක්. එතකොට මගේ තියෙනවා මගේ මෙෂර්මන්ට් එක, මගේ කැෆේ මෙෂර්මන්ට් එක තියන්නේ. ඒකෙන් දෙකක් දානවා. ඔයාලට තේ හැඳි භාගයක් හරි. දැන්ම චෙඩර් චීස් ග්‍රෑම් 30. දැන් බිත්තරේ කඩලා දාගන්න තියෙනවා.
ඔක්කොම ටික හරි මේ ටික කලවම් කරා ගන්නයි තියෙන්නේ හොඳට. මොකද මම ඔයාලට මේ ලයිව් හදන එක පෙන්වන්නේ. එතකොට ඔයාලා දන්නවා හරියටම මේක මම මේ හදපු විදිහටම හදාගන්න. මොකද මම ෆොටෝස් දාලා එහෙම නැත්නම් වේලස්සනින් මික්ස් කරාගෙන කරනවට වැඩිය. දැන් මේක ලයිව්. මේක ඇවිල්ලා සාම්ප්‍රදායික පොල් රොටිය රීප්ලේස් කරන කීටෝ පොල් රොටිය. හරි. දැන් පෑන් එක දීපේ තිබ්බා. මද ගින්නට මන්නම් පහට දාන්නේ. මද ගින්නේ තමයි. දැන් අපි හදාගත්ත රොටි පේස්ට් එක දාගමු. අපිට නම් පුරුදු මේ වෙන්දාගේ රොටි බෝලේ අනලා ඒක තුනී කරන එකනේ. දැන් මේකදී එහෙම කතාවක් නැහැ. මේක මම දාලා තුනී කරා ගන්න තියෙනවා. දැන් විනාඩි 5ක් විතර ගිහිල්ලා දැන් මේක පරිස්සමට අනිත් පැත්ත හරව ගන්නයි තියෙන්නේ. අතේ ගාගත්ත එනවද? ලස්සන්ට ලයිට් එක තියෙනවා. විශේෂයෙන්ම මේක කරකරා ගන්න නැතුව මොකද චීස්නේ චීස් හන්දා රස්නේ වැඩි කෙරුවොත් ටක් ගාලා කර වෙනවා. මේ කරකරා ගන්න නැතුව ගන්න ටෙක්නික් එක තමයි ලිප පුළුවන් තරම් අඩුවට තියන්න. මම ලිප 3ට දාලා තියෙන්නේ. හරි. බාණ්ඩේ හදලා ඉවරයි. මෙන්න ලුණු මිරිසක් ගෙනාවා. මෙන්න රොටිය. වෙන ලුණු දාන. මේක ඇවිල්ලා නියම වචනේ කියනවා නම් කීටෝ චීස් රොටි. එනන් පොල් රොටිය වගේ හොඳට ගණකමර තියෙනවා. පොල් රොටිය වගේ නෑ පොල් රොටිය. එනං ළමයි අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මේ කීටෝ ෆුඩ් කැටගරි එකට කරපු වීඩියෝ එකට.